ගෙඩියක් ගන්නවා. සාමාන්‍ය කොහොමද? රූම් එක ගස්තු කීයද දන්නේ නැහැ. හයි යාළුවනේ, මම දැන් ඉන්නේ කොළඹකොටුව රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහා. ඇත්තටම මම අද ඔයාලට අරන් ආපු වීඩියෝ එක තමයි වීදි ගණකාවන් ගැන පොඩි වීඩියෝ එකක්. ඇත්තටම යාළුවනේ මේ දවස්වල ගෝල් පේස් එකේ අර්ගලයේ තියෙනවා. ඉතින් ගෝල් පේස් එකේ අර්ගලයට සහභාගී වෙන ගොඩාක් මිනිස්සු මේ දවස්වල එනවා එක එක පළාත් වලින්. කොළඹ ඉන්න අය නම් දන්නවා කොළඹ අවට ඉන්න කය, කොළඹ වටේ ඉන්න අය නම් දන්නවා මේ වීදි ගණිකාවන් ගැන. හැබැයි කොළඹෙන් පිට ඉන්න අය මේ වීදි ගණිකාවන් ගැන දන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මේ වීදි ගණිකාවන් බලෙන් තමයි කතා කරන්නේ. කොළඹෙන් පිට මිනිස්සෙක් කවුරු හරි එනවා නම් ඇත්තටම පරිස්සම් වෙන්න මම ඒ නිසා තමයි මේ වීඩියෝ වලට අද ගේන්නෙත් එක්ක. ඇත්තටම කියනවා නම් කොළඹෙන් පිට ඉන්න අය එනවා නම් පරිස්සම් වෙන්න කියලා කියන්නේ. මොකද මුන් යද්දී කතා කරනවා බලෙන්ම කතා ගන්න මූණ අවරලා අනම්මනම් කළා. ඉතින් ඒ නිසා ඔයාලා පරිස්සම් වෙන්න. ඇත්තටම අපි දැන් ගිහිල්ලා බලමු මේ වීඩියෝ එකෙන් බලමු වීදි ගණිකාවන් කියන්නේ කවුද කියලා. මේ වීඩියෝ එකෙන් බලමු. ඒ ගෑණි ඒ මිනිහව ටෝක් කරන ගමන් ඉන්නේ විස්තරේ කියලා. මගේ වටේ කැරෙක් කැරෙක් ඒගේ මාවත් ටෝක් කරන සීන් එකක් තමයි දැනන්නේ. සාමාන්‍ය කොහොමද? රූම් එකේ ගස්තු කීයද දන්නේ නැහැ. ඇත්තරම පොඩි පොඩි වීඩියෝ කැලිටිකින් අපි ඇත්තරම ගණිකාවෝ කියන්නේ කවුද කියලා අපි දැක්කා. ඒ වුණාට ඇත්තරම දුකයි. දුක වෙන්න හේතුව වෙන දෙයක් නෙමේ. මොකක්ද දන්නවද? අවුරුදු 35ට වැඩි 40ට වැඩි වගේ මිනිස්සු තමයි මේ ගණිකාවොත් එක්ක ලිංගිකව හැසිරෙන්න එන්නේ. ඒකයි පට්ටම දුක. වෙන දෙයක් නෙමේ. මොකද අවුරුදු 35ට වැඩි 40ට වැඩි කියන්නේ ගෙදර ගෑණියෙක් ඉන්නවා ඇති, ළමයි ඉන්නවා ඇති. යකෝ ගෙදර ගෑණියෙක්ti මොන මගුලකට මුං එක්ක නටන්න දෙන්නේ? යකෝ මුං කෙලින්ම කියනවා නම් මුං ගොම්බඩු. ගොම්බඩු කියන්නේ වෙන දෙයක් නෙමේ. මුන්ට ලෙඩ අම්බානක HIV නෙමේ. මුන්ට කියා ගන්න බැරි ලෙඩ තොගයක් තියෙන ගෑනුමු. හරිද? උඹ මුන්ට එක්ක සෙක්ස් කරන්න එනවා කියන්නේ. යකෝ උඹ ගෙදර තනි කර ලෙඩ වාට්ටුවක් ගෙදර අරන් යනවා වගේ. ඒතර අර ගෙදර ගෑණි, ගෙදර අම්මා, ගෙදර දරුවෝ ඔක්කොම ඉවරයි නේද බං? උඹල ලෙඩක් හැදුනොත් වැඩක් නෑනේ. අවුරුදු ගාණක් උඹ ඔය ලෙඩේ හොඳ කරන්න කට්ටක් කන්න වෙනවනේ. උඹට HIV හැදුනොත් උඹට හොඳ කරන්න පුළුවන්. ඇයි බං ගෙදර ගෑණි ඉද්දි වෙන වෙන ගෑනු පස්සේ යන්නේ? හරි ගෑණියෙක් නම් කමක් නෑ. ඇත්තරම කියනවා නම් මුංග බලන්න බැරි තරම් අප්පිරියයි. එහෙම ගෑණු වෙලා තියද්දි මොන මගුලටද මුං එක්ක ලිංගිකව හැසිරෙන්න එන්නේ? අපිට ආතල්යක් එනවා ඇති. මුං ඇවිල්ලා කතා කරනවා. ඇත්තරම කියනවා නම් මුං ඇවිල්ලා කතා කරනවා එන්න කියනවා. ඉතින් ඒව කරා කියලා අපි උන් එක්ක යන්න ඕනේ සෙක්ස් කරන්න. මගේ S2ට ගොඩක් දේවල් දැක්කා. ඇත්තරම කියනවා මට ඔයාලට පෙන්නන්න වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වීඩියෝ කරගන්න බැරි වුණා කියන්නේ පට්ට කට්ටක් යනවා මං ගහපු වීඩියෝ ටිකත් වීඩියෝ කරගන්න. ඒක තමයි ඇත්තම දේ උනේ. නැත්නම් මං ඒ වීඩියෝ ටිකත් ඔයාලට අනිවාර්යයෙන්ම ගහනවා. ඇත්තටම යාළුවනේ
උන් මේ දේවල් කරන්නේ දුප්පත්කමට අසරණකමට කරනවා නම් කමන්නේ. ඇත්තටම කියනවා නම් උන් මේ දේවල් කරන්නේ දුප්පත්කමටවත් අසරණකමටවත් නෙමෙයි. ඒකට හේතුව තමයි මේ කොළඹ ඕන තරම් ජොබ් තියෙන, ඕන තරම් කඩවල් තියෙන. ඔය කඩේක වුණත් උන්ට ජොබ් එකක් කරන්න පුළුවන්. දවසට රුපියල් 1000ක් 1500ක් නෝමල් එකේ හොයාගන්න පුළුවන් මේ කඩේක වුණත් වැඩ කරොත් කොළඹ. මුන් ඇත්තටම කියනවා නම් මුන් රෑ 8ට විතර එනවා, රෑ 12ට විතර යනවා. ඉතින් මුන් පැය 4න් රුපියල් 2000ක් 3000ක් 4000ක් 5000ක් හොයනවා කියන්නේ මුන් රජසප විඳින්නේ. ඇත්තටම කියනවා නම් ඒකට හේතුව තමයි ඉතින් ඔය අපේ මෝඩ මිනිස්සු රුපියල් 2000ද 3000ද මං ගිහිල්ලා කතා කරා උන් එක්ක. උන් එක්ක කතා කරාට පස්සේ කොයි හරි අස්සක් මුල්ලකට යනවා රුපියල් 1000ක් ගන්නවා. රූම් එකකට යනවා 2000ක් ගන්නවා. රූම් ගාස්තුත් එක්ක 3000යි. ඇත්තටම කියනවා රූම් ගාස්තුත් එක්ක රුපියල් 3000ක් වීදම් කරලා තමයි ඔය ලෙඩ හදාගන්න ඒ ගෑනුත් එක්ක ඇත්තටම කියනවා රූම් එකකට යන්නේ. කෙලින්ම කියනවා නම් මොකද? ගෙදර ළමයෙක් ඉන්නවා, ළමයාට රම්පලයන්කෝ බිස්කට් එකක් කොත්තුවක්. අන්නේ ඒ ළමයා කොච්චර සතුටු වෙයිද? නිකන් ඔය උඹලට ලොකු පඩියක් හම්බ වෙනවා. පඩියක් හම්බෙන්නේ නැතිකොට මොකටද මං ওই දේවල් කරන්නේ? උඹට ළමයි නැත්තම් උඹට ගෑණියෙක් ඉන්නවනම් අඩෝ ගෑණියෙක් නැත්තම් අම්මා තාත්තා කෙනෙක් ඉන්නවනම් යකෝ අරම්පලයන් අම්මා තාත්තට හරි කන්න පුන හරි දියන් අරම්පලයන් කන්න මොන හරි අරන් යන්න බැයි නම් යකෝ ගෙදර ගිහිල්ලා ඒ සල්ලි දියන් ගෑණියට අම්මට ආ දරුවෝ නැත්තම් ඇත්තටම එහෙම කරාන් ඒක ඇත්තටම කියනවනම් ඒ අම්මලා ඒ ගෑණි සතුරු වෙනවා උඹ ওই දේවල් වලට යනවා කියන්නේ ඇත්තටම වැඩක් නැහැ මොකද දන්නවද ඒකට හේතුව මේ ගෑනු 365 දවසෙම මේ දේවල් තමයි කරන්නේ මේ දේව දවසට එක ගානේ කරොත් මුන් අවුරුද්දට 300ක් 400ක් එක්කට වැඩි සෙක්ස් කරනවා. එතකොට උඹ හිතාගන්නේ මුන්ට තියෙන ලෙඩ මොනවාද කියලා. අපි කොච්චර මිනිස්සුන් හදන්න කියත් මිනිස්සුමයි හැදෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මිනිස්සුන් හදන්න බෑ. ඔයාලා හිතලා ඔයාලා හැදෙන්න. එතකොට ඒක වටිනවා ඇත්තටම කියනවනේ. ඉතින් මේ දේවල් වලින් ඔයාලා පරිස්සම් වෙලා ඉන්න. ඔයාලා හැමෝටම කියන්නේ පරිස්සම් වෙලා ඉන්න. අරගලෙට මේ දවස්වල ගොඩාක් මිනිස්සු වෙනවා ගෝල් පේස් එකට. ඉතින් ගෝල් පේස් එකට එන ගොඩාක් මිනිස්සුන්ට කියන්නේ මේගොල්ලෝ මීට් වුණොත් ඇත්තටම පරිස්සම් වෙලා ඉන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලත් පරිස්සම්. ඔයාලට කිසිම ලෙඩක් දුකක් හැදෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලට ගෙනාවේ මේක වැදගත් වීඩියෝ එකක් කියලා හිතනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් මගේ channel එක ලයික් කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න, එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න අනිවාර්යෙන් touch එකේ ඉන්න. එන ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මම රංශික vlogs ඔබට සුබ දවසක්. ස්තුතියි.